මේ උත්සව සමය. මේ උත්සව සමය අතරතුර විවිධ අනතුරු සිදුවීමේ අවදානම ප්‍රමණතාවය ටිකක් වැඩි බව තමයි කියන්න තියෙන්නේ. කොහොමුණත් ඊයේ රාත්‍රියේ පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා අනතුරු වලට ලක්වීම හේතුවෙන්. කොළඹ නුවර මාර්ගයේ 36 කන්ද ප්‍රදේශයේදී 24 හැවිරිදි තරුණයෙකු චතුරුපැදිය ට්‍රක් රථයක ගැටීමකින් සිදු අනතුරකින් මිය ගියා. කොළඹ දෙස සිට නුවර දෙසට ගමන් කළ බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදු ඇතැයි සඳහන් වෙනවා. මඩකලපුව සිට කොළඹ බලා අද අලුයම ධාවනය වූ මීනගයා දුම්රියේ ගැටුණු 33 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. අද අලුයම 5:20 පමණ මෙම අනතුර සිදු ඇති බව තමයි සඳහන් වන්නේ. විශේෂයෙන්ම අධික ලෙස බීමත්ව දුම්රිය මාර්ගයේ නිදා සිටි මෙම පුද්ගලයා දුම්රිය පැමිණෙනවත් සමගම නැගිට ඉවත්වීමට උත්සාහ කළත් එය නොහැකි විය ඇති බව තමයි පැවසෙන්නේ. කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය පරීක්ෂණ පවත්වනවා. කැකිරාව දුම්රිය ස්ථානය ආසන්නයේදීම තමයි මේ අනතුරුව සිදුව තියෙන්නේ. ඒ වගේම මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බලපිටිය පානම්ගොඩදී ඊයේ රාත්‍රියේ අනතුරක් සිදු වුණා. කොළඹ දෙස සිට මාතර දෙසට ධාවනය වීමින් තිබූ දුම්රියක් මෝටර රථයක දුම්රිය හරස් මාර්ගයේ පානම්ගොඩ දුම්රිය හරස් මාර්ගයේදී මෝටර රථයක ගැටීමෙන් එම මෝටර රථයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කරනු ලැබුවා. මීට අමතරව අනුරාධපුර සාලිය ප්‍රදේශයේ රිය අනතුරකින් අයෙකු තුවාල ලබා තිබෙනවා. ඔහු අනුරාධපුර විහාර පාලුගම ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකු බව තමයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් මේ අවුරුදු සමයේ විනෝදාත්මක තත්ත්වයන් ගමන් බිමන් වැඩිවීමත් සමග අධික වේගයක් සම්මිශ්‍රණය වුණාම අනතුරු වලට අතවනන ප්‍රවණතාවය ඉතා වැඩි බැව් ඔබට මතක් කරන්න කැමතියි. ඒ වගේම බීමත්වරිය පැදවීම සහ නොසලකිලිමත් භාවය බොහෝ වෙලාවට මෙම අනතුරු වලට හේතු සාධක වී තිබෙනවා. ඒ නිසා අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ මේවා පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන ලෙස.